ඇස් සිටියේ තිබුණු නිහඬියාවකයි. පහුගිය 22 වෙනිදා සිට නිහඬියාව බින්දා. ඒ සුමিত্রා රාහු බද්දගේ කතාව සහ තිර රචනයට අනුව අශෝක අතාවු හිට්ටිගේ අධ්‍යක්ෂණය රේණුකා බාලසූරිය සහ සුනිල්ති ප්‍රනාන්දුගේ නිෂ්පාදනය රිදීතරයට ගොඩුණු මින්නු හරහයි. කවුද මේ ඇයි? ඇය නමින් මේනකා පීරිස්. මේනකා පීරිස් කොච්චර කාලයකට පස්සේද රිදීතරෙන් දකින්න හම්බ වෙන්නේ? රිදීතරෙන් දකින්න හම්බ වෙන්නේ මගේ මතක හැටියට අවුරුදු 7කට විතර පසුයි. මින්න කියන්නේ වෙනස්ම කතා තේමාවකින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. මිනිස්සෙක්ට ජීවත් වෙන ආදරේ කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණාව මින්න සිනමා නිර්මාණය හරහා මුළු සමස්ත සමාජයටම දැනෙන කියලා මම හිතනවා. ආදරේ විවිධ ස්තරයන් ගැන කතා කරන පෞලේ චිත්‍රපටයක්. මින්නට ආරාධනා ලැබුණේ කොහොමද? ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 4ක වගේ කෙටි කාලයක් තුළදී තමයි මේ සඳහා ආරාධනා ලැබෙන්නේ. එතකොට මගේ වයස අවුරුදු 22ක් විතරයි. අශෝක අතවුද්ද හිටිය අධ්‍යක්ෂවරයා ගැන මොනවද හිතන්නේ? ටිකක් වෙනස් ඉදේ චරිතයක්. මට මුලින්ම ඔහු චරිතයේ විවිධ ස්වභාවයන් රඟපාලා පෙන්නන්න කිව්වා. ඒ අවස්ථාවේ මාව මේ චරිතයට තෝරගත්ත කියලා කිව්වේ නැහැ. ඊට පස්සේ තමයි මාව තෝරගෙන තියෙනවා කිව්වේ. මේක සුමিত্রා රාහු බද්දගේ තිර පිටපතක් සහ රේණුකා බාලසූරිය වගේම සුනිල් ප්‍රනාන්දු මහතාගේ නිෂ්පාදනයක්. මින්නු කියන්නේ සැහෙන කාලයකට කලින් කරපු වැඩක් නේද? මේක අවුරුදු 11කට කලින් කරපු වැඩක්. මගේ මතකයේ හැටියට මෙහෙ රුගත කිරීම කළේ 2013 වසරේ. ඇත්තටම මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල සිකියුරිටි. මොකද පුතා පෙරපාසල් අධ්‍යාපන ඔබ කළා. එයාට මම නැතුව බෑ. ඉතින් පෙර පාසල් ගිය ගමන් ඇඬුවා. අම්මා කෙනෙකු විදියට මටත් ඒක තරහා ගන්න බැරි වුණා. ඒ හින්දා ඇත්තටම මේ දවස්වල ඩියුටි එක මොන්ටිසෝරි එකේ ගේට් එක මුරගන්න එක තමයි. දැන් රඟපෑන ආරාධන නැද්ද? නිර්මාණ කීපයකට ආරාධනා කළා. මම අවුරුදු 3කින් රංගන ජීවිතේ කිසි වැඩක් කටයුත්තක් කළේ නැහැ. මම ආසාවෙන් ඉන්න වෙනස්ප විදිහේ කර්කශ චරිතයකින් ප්‍රේක්ෂක අතරට එන්න. හොඳ තිර පිටපතක් ලැබෙනකන් තමයි බලාගෙන ඉන්නේ. මේනකා පීරිස් රඟපෑමට සමුතු இல்ல නැහැ නේද? නැහැ, සමුතු இல்ல නැහැ. කලාවෙන් කෙටි කාලයක් සමගත්තේ පොඩි විවේකයකට. ඇත්තට පුතා නිසායි ඒක කරේ. දරුවෝ කුසට ආපු දවස් ඉඳලා මම ඒක වින්දා. මගේ දරුවෝ කුසේ ඉඳලා පවුනෙම මට ප්‍රතිචාර දක්වපු දවස් වගේම වේලාවත් මට අද වගේ මතකයි. ඇත්තටම මම ඒ ගැන කියන වචන නැහැ. ඉතින් ඒ හින්දායි මම කලාවට පොඩි විවේකයක් දුන්නේ. ඔබ රඟපාන්න කැමති චරිත තියෙනවද? වෙනස්ම විදිහේ කර්කෂ්ට චරිතයක් කරන්න කැමති. ඇත්තටම සමහරක් චරිත තියෙන්නේ හරි දුක් විඳින්න ඕන චරිත. රඟපෑමටත් ඒ දුක් විඳින්න ඕනේ. මම ආස හැම තිස්සෙම කරන්න අපහසු විදිහ චරිත කරන්න. මොකද මට හම්බුනේ වගේ චරිත. මට ලැබුණ ගොඩක් චරිත හරි බරයි. ඉතින් මම අදටත් ආස එවැනි චරිත කරන්නයි. මේනකාගේ නර්තන හැකියාවට මොකද උනේ? අවුරුදු 3ක විරාමයක් දුන්නා. පුතාට අවුරුදු 1.5ක් වුණාට පස්සේ තමයි මගේ නර්තන පන්තිය මගේ හිතට පටන් ගත්තේ. පොඩි වෙනසකටත් එක්ක තමයි ඒක ආරම්භ කළේ. දැන් නම් පිළියන්දල ෆැබ් බිල්ඩින් එක ඉහළ මාලේ තමයි නර්තන පන්තිය පවත්වාගෙන යන්නේ. දැන් විවිධ ප්‍රදේශ වලින් දුරකතන තුන් වෙනවා පන්ති පවත්වන්න කියලා. සැමියාගෙන් ලැබෙන සහාගය ගැන කියමු. ඔහොමද රංගනෙට කිසිම දෙයකට නීති රීති දානගෙන නෙවෙයි. නමුත් ඔහු නිතරම කියන්නේ විශිෂ්ට රංගනයක් සමගින් ප්‍රේක්ෂකයන් අතර ගන්න කියලා. ඔහරි සරල සමගාමි කෙනෙක්. ලොකු ලොකු දේවල් ඔහුට හිතේ නැහැ. ඔහුටත් අවශ්‍ය සතුටින් ජීවිතය ගත කරන්න. ඔබේ රංගන ජීවිතය ගැන ආපසරිය බැලුවොත් රංගන ජීවිතයේ හින්දා මට සෑහෙන තෘප්තියක් ලැබුවා. ප්‍රේක්ෂකයන් අතරට යම් යම් පණිවිඩයක් දෙන්න පුළුවන් වුණා. මා විශ්වාස කළ හොඳ චරිත මට අධ්‍යක්ෂවරු ලබා දුන්නා. ඇත්තටම අපසර හැල්ල බලද්දී මට කියන්නේ මම රඟපෑ ලස්සන චරිත දිනවා. හැබැයි මම ලොකු නාට්‍ය කරපු කෙනෙකුත් නෙමෙයි. ජීවිතය ගැන ආපසරිය බැලුවොත් මම තේරුම් ගත්ත එක දෙයක්. අපේ ජීවිතේ හැම දෙයක්ම හැම මොහොතකම සිදුවෙන්නේ අපේ හොඳට. මම තේරුම් ගත්ත එක දෙය ඒකයි. මගේ ජීවිතය අපසරිය බැලුවොත් මට වෙලා තියෙන හැම දෙයකටම හොඳටමයි සිද්ධුනේ. මම දුක් වෙන පසුතැවෙන කෙනෙක් නෙවෙයි. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ ජීවිතය ඉදිරියට යන්න. මට හරි සතුටුයි මගේ ජීවිතය ගැන. මට ලැබිලා තියෙන මේ ලෝකේ හරි උතුම්ම සම්බන්ධ වැඩ මම පදිවිය. ඊළඟට මගේ දරුවා. ඔහුගේ මූණ දකිද්දී මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්ත අම්මා කියලා මට හිතනවා.